ගතවූ පැය 24ක කාලය තුළ මෙරටින් COVID-19 නව ආසාදිතයින් 772 වාර්තා වුණා. ඊයේ දින වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 245ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 214ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 260 වාර්තා වී තිබුණේ දිවයිනේ සැසු දිස්ත්‍රික්කවලින්. එත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 69,348ක් දක්වා ඉහළ ගියා. ඉන් පුත්කලින් 63,401 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 5,591 දෙනෙකු පමණයි. ඉන්දියානු රජයේ ප්‍රධානයක් ලෙස මෙරටට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇක්ස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත මෙවන විට පුත්කලින් 161,773 දෙනෙකුට එන්නත් කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ඊයේ දිනට පමණක් පුත්කලින් 1,625 දෙනෙකුට මෙම එන්නත ලබා දී තිබෙනවා. කොවිඩ් මර්ධන එන්නත පසුගිය 29 වනදා සිට මෙරට කොවිඩ් මර්ධන රාජකාරීවල නිරත සෞඛ්‍යංශ සහ ආරක්ෂකංශ කාර්ය මණ්ඩල සමාජිකින් සඳහා ලබා දීම සිදු කරනවා. හැටින් පොලිස් කොට්ටාසේ පොලිස් නිලධාරීන්ට COVID-19 මර්ධන එන්නත ලබා දීම අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අද දින සිදු කරනවා. ඊයේ දින මෙරටින් COVID-19 මරණ 5ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ කොළඹ 15, වක්වැල්ල, වැලිමඩ, පමුණුගම සහ දුම්බල සූරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඒත් සමග මෙරට සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 356ක් දක්වා ඉහළ ගියා. මහියංගන ගැමුණුපුර රෙදිමාලියත් ඇඟලුම් ආයතනයෙන් තවත් කොවිඩ් රෝගීන් 181ක් ඊයේ රාත්‍රියේ වාර්තා වී තිබෙනවා. එහි මේවන විට සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 560 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම මහියංගන නගරයේ ආසන්නයේ ඇඟලුම් ආයතනයේ රෝගීන් 108 දෙනාත් සමග මහියංගනයේ ආශ්‍රිත ඇඟලුම් ආයතන දෙකෙහි කොරෝනා රෝගීන් 768ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුව නිසා මහියංගනය අවට පාසල් රැසක් අද හිස්ව ඇති ආකාරයක් දක්නට ලැබුණා. සමහර පාසල්වල ඉතා සුළු ළමුන් පිරිසක් පාසල් පැමිණ සිටිනු දැකිය හැකි බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. එසේම මහියංගනය නගරය අද ජනතාවගෙන් හිස්ව තිබූ ආකාරයක් දක්නට ලැබුණා. මෙතර භගවන්තලාව නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබමින් සිටි COVID-19 වෛරසය ආසාදනය වූ 78 හැවිරිදි 2000 රුපියකු මියගොස් තිබෙනවා. මියගේ පුත්කලයාගේ සිරුර ඊයේ පස්වරුවේ නෝවුඩ් ප්‍රාදේශීය සභා ආදාහනාගාරයේදී ආදාහනය කළ බව මස්කලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා. හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් හයිලන්ඩ්ස් දමිළ මහවිද්‍යාලයේ පාසල් සිසුන් තිදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දින තහවුරු වී තිබෙනවා. වෛරසය ආසාදනය වූ පාසල් සිසුන් වටවල සහ හැටන් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් එම සිසුන් තිදෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කළ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියා සිටියේ. රාජ්‍ය සහ පුද්ගලික ආයතන පරීක්ෂා කිරීමට අදාළ මෙහෙයුම අද දිනේ ක්‍රියාත්මක කරනු ලබනවා. මේ වන විට රාජ්‍ය සහ පුද්ගලික ආයතන රැසක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඒ වගේම 1300කට ආසන්න ප්‍රමාණයකට නඩු පවරා තිබෙනවා අදාළ සෞඛ්‍ය රීතිවලට අනුගතව කටයුතු නොකිරීම පිළිබඳව. ඒ වගේම විශේෂයෙන්ම සන්ධ්‍යා කාලයේදී කොළඹින් පිටවන දුර ගමන් සේවා බස් රථවල රියදුරන් සහායකින් සහ මගින්ට අදාළවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනු ලබනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.